ආයුබෝවන් දුවේ පුතේ දැන් ඔබ දන්නවා sannivedanaya ha maadhya adhyayane usas pela wenuen obo soodanam karanna me paadam maalawa api obata aragena den api avasan wathawata avasan wadasathaneedi api katha baha kale maadhya wala hasirima maadhya wenas wicca aakarya saha maadhya koi aakarayata da api katha karapu samaaje wenas kala pradhana saadaka tunen passe maadhya hasiriccha aakarya gen matakaini ලෝක යුද්ධය ගැන අපි කතා කරා ලෝක යුද්ධ වලින් පස්සේ මිනිසුන්ගේ මානසික පීඩනයන් ගැන අපි කතා කරා මේ මානසික පීඩනයන් ඉවත් කිරීම සඳහා මාධ්‍ය භාවිතයට ගැනීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙනවා එතකොට මොකද වෙන්නේ මේ මානසික පීඩන ඉවත් කිරීමට සරල වින්දනයක් මිනිසුන්ට දෙන්න තමයි මාධ්‍ය උත්සාහ කරන්නේ මේ සඳහා විවිධාකාර වූ නිර්මාණ එළි දැක්වෙන්න පටන් ගන්නවා මේවායි තිබ්බේ ත්‍රාසය භීතිය වීරත්වය සහ ලිංගිකත්වය කියන කාරණේ බව අපි අවසාන වැඩසටහනේදී කතා බහ කරා. දැන් දුවේ පුතේ අපි එතනින් ඉස්සරහට යන්නයි උත්සාහ කරන්නේ. මොකද්ද වෙන්නේ? දැන් ඔන්න මාධ්‍ය සංඛ්‍යාව වැඩි වෙනකොට මාධ්‍ය වලින් ඉදිරිපත් වන මේ සංදේශවල ස්වરૂපයන් වෙනස් වෙනකොට වාණිජ පරමාර්ථයක් මේ මාධ්‍ය තුලට එන්නට පටන් ගන්නවා. වාණිජ පරමාර්ථයක්. එහෙමත් නැත්නම් මේ මාධ්‍ය මෙහෙවන මිනිස්සු මාධ්‍ය හිමිකාරීත්වයන් මොකද කරන්නේ ලාභ උපයන්නට උත්සාහ කරනවා මෙන්න මේ කාරණේ නිසා ලෝකේ sannivedanaya ගමන් කරපු මාර්ගය ටිකක් වෙනස් වෙනවා මෙච්චර කල් ලෝකේ සංදේශ නිර්මාණය වුණේ මිනිස්සුන්ට තොරතුරු සම්පාදනය කරන්නයි විනෝදාස්වාදයේ වෙනුවෙන් හැබැයි දැන් මොකද වෙන්නේ මේ විනෝදාස්වාදය සහ තොරතුරු සම්පාදනය වෙනුවෙන් මාධ්‍ය භාවිත කරන එක වාණිජ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා වාණිජ පරමාර්ථ වෙනුවෙන් භාවිත කරන්නට පටන් ගන්නවා ඊට පස්සේ එතනින් නොනවතී දුවේ පුතේ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙස මාධ්‍ය භාවිත කරන්න පටන් ගන්නවා බලය තහවුරු කර ගැනීම කියන්නේ දේශපාලන අවශ්‍යතාවක් වර්තමානයේ ලෝකයේ හැමතැනම බලය තහවුරු කර ගැනීම සඳහා මාධ්‍ය භාවිතය දකින්නට තිබෙනවා ලංකාවේ දකින්නට තිබෙනවා ඉන්දියාවේ දකින්නට තිබෙනවා ඇමරිකාවේ මේ ඕනම රටක බොහෝ රටවල් වල බලය තහවුරු කර ගැනීමේ දේශපාලනික ක්‍රියාවලියක් විදිහට දුවේ පුතේ මාධ්‍ය භාවිතය දකින්නට තිබෙනවා. ඔබ ලංකාවේ මැතිවරණ සමයක් ගැන කතා කරනකොට මැතිවරණයේදී මාධ්‍ය හැසිරෙන හැටි ඔබට අවධානය යොමු කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඔබට ඒ අවස්ථාව ඉතා ඉක්මනින් ලැබුණා. එහෙමත් නැත්නම් ලැබෙනවා. නමුත් මේ මාධ්‍ය හැසිරෙන විදිහ ගැන අධ්‍යයනය කරන්න අපිට සිද්ධ වෙනවා. මාධ්‍ය කියන්නේ බලය පවත්වා ගැනීම සඳහා යොදාගත හැකි හොඳ සාධකයක්. ඒක ඕනම තැනක ලෝකේ ඕනම තැනක ඒක පාවිච්චි කරන්නට පුළුවන් එහෙම නැත්නම් භාවිත කරන්නට පුළුවන් කොහොම හරි මේ මාධ්‍ය හිමිකාරයෝ එහෙම නැත්නම් මාධ්‍යවල අයිතිකරුවන් සහ දේශපාලන නායකත්වය එහෙම නැත්නම් රටක පාලකයෝ මාධ්‍ය පාවිච්චි කරන්න පටන් ගන්නවා මේ කියන අරමුණු දෙක වෙනුවෙන් එකක් වාණිජ අරමුණු අනික බලය රැක ගැනීමේ අරමුණු බලය වර්ධනය කර ගැනීමේ අරමුණ මොකද්ද වෙන්නේ වාණිජ පරමාර්ථවලටයි බලය වර්ධනය කර ගැනීමේ අරමුණයි එකතු කරගෙන මාධ්‍ය හසුරවන්නට පටන් ගන්නවා. ඔන්න අර මාධ්‍ය ගමන් කරපු ස්වરૂපය මේ සාධක දෙක නිසා දුවේ පුතේ ටිකක් වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙනසත් එක්ක මාධ්‍ය සමාජයට කරන බලපෑම පිළිබඳව විශේෂඥයන්ගේ අවධානය යොමු වෙනවා. මාධ්‍ය මොකද කරන්නේ සමාජයට බලපෑමක් කරනවා. දැනුත් ඔබට මාධ්‍ය බලපෑම් කරනවානේ. මාධ්‍ය වලින් එන සංදේශ වලට අනුගතව ඔබ හැසිරෙන්න පටන් ගන්නවා. ඔබට කියනකොට මෙන්න අලුත් බිස්කට් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ බිස්කට් එක කන්න කියලා. ඔබ මොකද කරන්නේ? කඩේට ගිහිල්ලා ඒ බිස්කට් එක මිලදී ගන්නවා. මිලදීගෙන ඔබ ඒ බිස්කට් එකේ රස බලනවා. දැන් බලන්න ඔබ හසුරුවලා තිබෙන්නේ මාධ්‍ය. මාධ්‍ය තමයි ඔබට කියන්නේ ඔබ කළ යුත්තේ මෙන්න මේක කියලා. ඔබ ඒකට අනුව හැසිරෙනවා. ඉතින් මේ తత్వය සමාජයට කරන බලපෑම විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ බලපෑම දුවේ පුතේ වක්‍රවත් සිද්ධ වෙනවා. ඍජුවත් සිද්ධ වෙනවා. කොහොම වුණත් දැන් අපි මේ කතා කරන කාලවකවානුවේදී දෙවන ලෝක යුද්ධය, පළවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ඉවරුණාට පස්සේ ඒ කාලවකවානුව තුළ මේ කියන තත්වයට මාධ්‍ය පරිවර්තනය වෙන්න පටන් ගත්තා. මොකද්ද පරිවර්තනය? වාණිජ අරමුණු සහ බලය වර්ධනය කර ගැනීමේ අරමුණු. ඒ ඔස්සේ සමාජයට අතිශය ප්‍රබල බලපෑමක් කරන්න මාධ්‍ය සමත් වෙනවා. මොකද්ද වෙන්නේ? සමාජයට ප්‍රබල බලපෑමක් කරනවා මාධ්‍ය. සමාජයට අතිශය ප්‍රබල බලපෑමක් කරන්න පටන් ගන්නවා මාධ්‍ය. මෙන්න මේ බලපෑම නිසා sannivedanaya පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනය කරන්න ඕන කියලා විද්වතු තීරණය කරනවා. මොකද කරන්නේ? මේ බලපෑම ප්‍රබල බලපෑමක්. මේ බලපෑම ගැන හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ.
ඒ සඳහා සම්නිවේදනය හොඳින් අධ්‍යයනය කරන්න ඕනි කියන කාරණේ තමයි විද්වතුන් අවසානයේදී පිළිගන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? 1920 ගණන් වල දුවේ පුතේ 1920 ගණන් වල සම්නිවේදනය කියන එක ගැන තනියෙන් අධ්‍යයනය කළේ නැහැ. සම්නිවේදනය කියන එක ගැන තනියෙන් අධ්‍යයනය කළේ නැහැ. සම්නිවේදනය කියන එක ගැන විවිධ පරිශන සිද්ධ වෙනවා. විවිධ පරිශන සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? එක එක විෂයන් වල විද්වතුන්. අපි හිතමු දේශපාලන විද්‍යාව පිළිබඳ විද්වතුන්. ඊට පස්සේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්වතුන්. සමාජ විද්‍යාව පිළිබඳ විද්වතුන්. ඒගොල්ලෝ මොකද කරන්නේ? එයාලාගේ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ. එහෙමත් නැත්නම් දේශපාලන විද්‍යාව ඇතුලේ තියෙන සම්නිවේදනය. ඉංජිනේරු විද්‍යාව ඇතුලේ තියෙන සම්නිවේදනය. සමාජ විද්‍යාව ඇතුලේ තියෙන සම්නිවේදනය. මනෝවිද්‍යාව ඇතුලේ තියෙන සම්නිවේදනය. මේ වගේ එක එක විෂයන් ඇතුලේ සම්නිවේදනය තියෙන හැටි ගැන පරිශන කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අධ්‍යයනයන් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ අධ්‍යයන වලින් විවිධාකාර තොරතුරු එළියට එනවා. ඒ කාලේ සමාජය ගැන අපි මේ කතා කරන 1920 ගණන්. ඒ කාලේ සමාජය පිළිබඳව. සමාජය පිළිබඳව. ඊට පස්සේ සමාජය ඇතුලේ සමාජ සම්බන්ධතා පිළිබඳව. මේ වගේ විවිධ දේවල් පිළිබඳව තොරතුරු හෙළි කරගන්න මේ විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා. මේ විවිධ තොරතුරු හෙළි කරගන්න මේ විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා. මොනවා මගින්ද? ඒගොල්ලන් කරපු පර්යේෂණ මත. ඉතින් ඔන්න ඔය පර්යේෂණ වලදී අවසානයේදී ඒගොල්ලෝ තීරණය කරනවා සම්නිවේදනය කියන එක තනි විෂයක් විදිහට, ස්වාධීන විෂයක් විදිහට අධ්‍යයනය කරන්න ඕනේ කියලා. හැබැයි ඊට කලින් මේක විවිධ විෂයන් වල අන්තර්ගත වුණා. දැන් අපි කියුවානේ මොනවද? අපි කිව්වා දේශපාලන විද්‍යාව ඇතුලේ, එහෙම නැත්නම් දේශපාලනය ඇතුලේ, දේශපාලන විද්‍යාව ඇතුලේ සම්නිවේදනය තිබුණා. ඊට පස්සේ මනෝවිද්‍යාව ඇතුලේ සම්නිවේදනය තිබුණා. මනෝවිද්‍යාව ඇතුලේ සම්නිවේදනය තිබුණා දුවේ පුතේ. ඊට අමතරව කොහෙද තිබුණේ? අර අපි කිව්වේ සමාජ විද්‍යාව ඇතුලේ සම්නිවේදනය තිබුණා. මනෝවිද්‍යාව ඇතුලේ සම්නිවේදනය තිබුණා. දේශපාලන ඇතුලේ සම්නිවේදනය තිබ්බා. සමාජ විද්‍යාව ඇතුලේ සම්නිවේදනය තිබ්බා. දැන් මේ හැමතැනම සම්නිවේදනය තියෙනවා. හැබැයි තවමත් සම්නිවේදනය තනි විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් අරගෙන නැහැ. මේව ශික්ෂණ වේදයන්, විවිධාකාර හැසිරවීම විද්‍යාවන්, විවිධ දේවල් හැසිරවීම සඳහා භාවිත කරන විද්‍යාවන්. හැබැයි ඒව ඇතුලේ සම්නිවේදනය තියෙන්න පටන් ගන්නවා. විද්‍යාඥයෝ දකිනවා දේශපාලන විද්‍යාව ඇතුලේ සම්නිවේදනය තියෙනවා, සමාජ විද්‍යාව ඇතුලේ සම්නිවේදනය තියෙනවා, මනෝවිද්‍යාව ඇතුලේ සම්නිවේදනය තියෙනවා. මේ නිසා මේ හැම දෙයක් ඇතුලේම සම්නිවේදනය තියෙනවා කියන කාරණේ විද්‍යාඥයන්ට තහවුරු වෙනවා. ඉතින් ඔය අතරේ විවිධ විද්‍යාඥයෝ විවිධ කණ්ඩායම් විවිධ මතවාද ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. ඒ අතරින් එක විද්‍යාඥයෙක් තමයි සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ හිටියා චාල්ස් හෝටන් කූලි කියලා විද්‍යාඥයෙක්. කවුද චාල්ස්? මේ නම් අතිශය වැදගත් දුවේ පුතේ. චාල්ස් හෝටන් කූලි. චාල්ස් කූලි කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. චාල්ස් හෝටන් කූලි කියන විද්‍යාඥයා සමාජ විද්‍යා ක්ෂේත්‍රය ඇතුලේ සම්නිවේදනය ගැන කතා කරා. ඊට පස්සේ දුවේ පුතේ දේශපාලන විද්‍යාවේ හිටියා වෝල්ට ලිප්මන් කියලා තවත් විද්‍යාඥයෙක්. කවුද? දේශපාලන විද්‍යාව ඇතුලේ හිටියා වෝල්ට ලිප්මන්. හරි. වෝල්ට ලිප්මන් තමයි ජනමතය කියන කෘතිය ලියන්නේ. ජනමතය, the public opinion කියලා ඉංග්‍රීසියෙන් ජනමතය කියන කෘතිය ලියන්නේ කවුද? වෝල්ට ලිප්මන්. ඉතින් මේ වගේ විද්‍යාඥයෝ සම්නිවේදනය කියන විෂය වර්ධනය කරන්න සාධක සපයනවා. ඒ අතර වාරේ දැන් චාල්ස් කූලි සමාජ සංවිධානය කියන කෘතිය ලියනවා. මොකද්ද ලියන්නේ? සමාජ සංවිධානය කියන කෘතිය. චාල්ස් කූලි ලියනවා සමාජ සංවිධානය කියන කෘතිය. එතකොට ඔන්න සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ඉන්න චාල්ස් හෝටන් කූලි සමාජ සංවිධානය කියලා පොතක් ලියනවා. ඒ පොත ඇතුලේ දුවේ පුතේ සම්නිවේදනය ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ වෝල්ට ලිප්මන් ඔහු මොකද කරන්නේ? දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයේ විද්‍යාඥයා. ඔහු මොකද කරන්නේ? ජනමතය, එහෙම නැත්නම් the public opinion කියන පොත ලියනවා. ජනමතය කියන පොත. ඒක ඇතුලේ දුවේ පුතේ සම්නිවේදනය ගැන බොහෝ තොරතුරු ඔහු අන්තර්ගත කරනවා. ඊට පස්සේ ජෝන් ඩුවි කියන විද්‍යාඥයා. කවුද ජෝන් ඩුවි? එන්න මෙහෙමයි ලියන්නේ. ජෝන් ඩුවි. ජෝන් ඩුවි මොකද කරන්නේ?
ජූන් ජෝන් ඩුවිත් ලියන පොතේ පොතක් මොකක්ද ඒක ජනතාව හා ඔවුන්ගේ ගැටලු මොකක්ද ලියන්නේ ජනතාව හා ඔවුන්ගේ ගැටලු ඔන්න ප්‍රධාන පොත් තුනක් අපි හඳුනා ගන්නවා මොනවද මේ මොනවද අපි හඳුනා ගන්න පොත් තුන එකක් තමයි සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ඉන්න චාල්ස් හෝටන් කූලි සමාජ සංවිධානය කියලා පොතක් ලියනවා වෝල්ටර් ලිප්මන් දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයේ ඔහු ලියනවා ජනමතය කියලා කෘතියක් ඊට පස්සේ ජෝන් ඩුවි ලියනවා ජනතාව හා ඔවුන්ගේ ගැටලු කියලා කෘතියක් මේ සියලු කෘතිවල අන්තර්ගතයි දුවේ පුතේ මොනවද sannivedanaya ගැන ඊට පස්සේ මොකද වෙන්නේ චාල්ස් කූලි කියනවා හරි අපූරු කතාවක් ඔහු කියනවා මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ හා වර්ධනය කිරීමේ යන්ත්‍රණය sannivedanaya කියලා මොකක්ද කියන්නේ මෙන්න මෙහෙම කියනවා මානව සම්බන්ධතා මොකද්ද දුවේ පුතේ මානව සම්බන්ධතා ඔන්න මොකද්ද කතාව මානව සම්බන්ධතා ඊට පස්සේ කියනවා පවත්වා ගැනීමේ සහ පවත්වා ගැනීමේ සහ වර්ධනය කිරීමේ අපි මේක පොඩ්ඩක් මකලා දාමු නේද වර්ධනය කිරීමේ යන්ත්‍රණය සම්නිවේදනයයි කියලා. මොකද්ද කියන්නේ? ඔන්න කතාව අපිට හම්බ වෙනවා මොකද්ද කියන්නේ? මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ සහ වර්ධනය කිරීමේ යන්ත්‍රණය සම්නිවේදනයයි කියලා. දැන් අපි මේක ටිකක් විග්‍රහ කරලා බලමු. මොකද්ද මේ හෝටන් කූලි කියන කතාව කියලා. එයා කියන්නේ දැන් ඔන්න පුතේ මානව සම්බන්ධතා තියෙනවා. මානව සම්බන්ධතා කියන්නේ මොකද්ද? අපි මේ sannivedanaya ඉගෙන ගන්න පටන් ගත්ත දවස් ඉඳලා අපි කතා කළා මිනිසුන් අතර සම්බන්ධතා නිර්මාණය වෙනවා කියලා. ඔබයි මමයි අතර දැන් සම්බන්ධයක් තිබෙනවා. මොකක්ද මේ සම්බන්ධය? මම sannivedanaya ගැන ඔබට කියා දෙනවා. ඔබ මගෙන් sannivedanaya ගැන දැනගන්නවා. ඔබ මා දිහා බලා ඉන්නවා. මම ඔබ දිහා බලාගෙන තොරතුරු ඉදිරිපත් කරනවා. ඔබේ නිවසේ වෙසෙන පුද්ගලයා ඔබේ වැඩිහිටියන් සමග ඔබට සම්බන්ධයක් තියෙනවා. ඔබේ පියා වන්නට පුළුවන් ඔබේ මව වෙන්නට පුළුවන් ආච්චි සීයා නැන්දා මාමා අයියා අක්කා නංගි මල්ලි නේද මේ එකිනෙකා සමග අපිට සම්බන්ධතා නිර්මාණය වෙනවා මේවට අපි කියනවා දුවේ පුතේ මානව සම්බන්ධතා ඔබ බස් රථයේ කොන්දොස්තර සමග සම්බන්ධතාවක් පවත්වනවා මොකක්ද ඔබ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න ඕනේ බස් රථයේ ගමන් කරන්න ඉතින් සම්බන්ධතාවක් නැතිව ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න පුළුවන්ද කඩේ මුදලාලි සමග කඩේ මුදලාලි ගාවට ගිහිල්ලා මුදලාලි මට පෑනක් දෙන්න පොතක් දෙන්න රස කැවිල්ලක් මිලදී ගන්නකොට ඔබ එකිනෙකා සමග සම්බන්ධතා පවත්වනවා. ඒතර මෙන්න මේ සම්බන්ධතා සියල්ල අපි හඳුනාගන්නේ මානව සම්බන්ධතා විදිහට. ඒතර මානව සම්බන්ධතා පවත්වා ගන්නේ සහ වර්ධනය කරන්නේ sannivedanayai කියලා තමයි චාල්ස් කූලි කියන්නේ. ඒතර මානව සම්බන්ධතා කියන එක දැන් අපි තේරුම් ගත්තා. මොකද්ද? එකිනෙකා සමග සියන එකිනෙකා සමග තියෙන සම්බන්ධතා. ඊළඟට දුවේ පුතේ මේ සම්බන්ධතා පවත්වා ගන්න කොහොමද? දැන් එක දවසක් මට කෙනෙක්ව හම්බ වෙනවා. අපි හිතමුකෝ ඔබව මට හමු වෙනවා. හමු වුණාට පස්සේ ඔන්න මගේ යාළුවෙක් ඉන්න ඔබව දන්න. ඒ යාළුව මට අඳුන්වලා දෙනවා. ආ මේ ඉන්නේ මෙයා. මෙයාගේ නම මේක. මෙයා ඉන්නේ මෙතන. මෙහෙමයි. මම ඔබත් එක්ක කතා කරනවා. ඊට පස්සේ අපි දෙන්න හඳුනා ගන්නවා. දැන් මොකද කරන්නේ? ඊළඟ දවසේ ඔබව දුටුවම මම ඔබේ නම කියලා ඔබට ආමන්ත්‍රණය කරනවා. එහෙම නැත්නම් ඔබ මාව දුටුවම ඔබ මා ළඟට ඇවිල්ලා මට කතා කරනවා. ආයි අපි දෙන්න මුල ඉඳන් අහනවාද? ඔයාගේ නම මොකද්ද? ඔයා කොහෙද ඉන්නේ? කන්නේ මොනවද? බොන්නේ මොනවද? අපි හිම කතා කරනවද? නැහැ. අපි අඳුනාගත්තා. ඒ අඳුනාගත්ත තැන සිට ඉස්සරහට තමයි අපේ කතාව ගමන් කරන්නේ. පළවෙනි දවසේ හම්බුනාම නම ඇහුවට දුවේ පුතේ දෙවනි දවසේ හම්බුනහම ආයිත් නම අහලා මීට කලින් දැක්කේ නැහැ වගේ හැසිරෙනවද නැහැ අපි අතර සම්බන්ධයක් ඇති වෙනවා ඒ සම්බන්ධය අපි එතනින් එහාට අරගෙන යනවා විතරයි මේ සම්බන්ධය ආරම්භ කරන්නත් මේ සම්බන්ධය අරගෙන යන්නත් දුවේ පුතේ අපිට වැදගත් වෙන්නේ මොකක්ද sannivedanaya එහෙමත් නැත්නම් එකිනෙකා සමග අදහස් තොරතුරු දැනුම යන ආදී හුවමාරු කිරීමේ ක්‍රියාවලිය මේක හරි සරලයි sannivedanaya නැතිනම් මානව සම්බන්ධතා වලට පැවැත්මක් නැහැ එහෙම නැත්නම් මානව සම්බන්ධතා පවත්වන්න බෑ sannivedanaya නැත්තම් ඊට පස්සේ වර්ධනය කිරීම මානව සම්බන්ධතා වර්ධනය කිරීම මොකද වර්ධනය කරනවා කියලා කියන්නේ වැඩි කරනවා
අපි දෙන්නේ කතා කරනවා පළවෙනි දවසේ. ඔබ මතක් කරලා බලන්නකෝ ඉස්කෝලේ පන්තියට ගිහාම එක දරුවෙක් එහෙම නැත්නම් තව යාළුවෙක් එනවා අතුලට අලුතෙන්. එයත් එක්ක පළවෙනි දවසේ කතා කරනවද? පළවෙනි කතාවේ මොකද කරන්නේ? බලනවා හොරෙන්. ඔළුව හරවලා හොරෙන් බලනවා. හොරෙන් බලලා අහ බලා ගන්නවා. එයා බලනකොට අහ බලා ගන්නවා. උන ආයි ටිකකින් ආයි හොරෙන් බලනවා. එයා බලනකොට ආයි අහ බලා ගන්නවා. ටිකක් බලනකොට උන කටකොලින් පොඩ්ඩක් hina වෙනවා. එයත් පොඩ්ඩක් hina වෙනවා. ඊට පස්සේ මූණ දිහා බලනවා. එයත් මූණ දිහා බලනවා. ඔයගේ නම මොකද්ද කියලා අහනවා. යාළු මිත්‍රකමක් ගොඩනගා ගන්නවා. හැබැයි මාසයක් දෙකක් යනකොට අවුරුද්දක් යනකොට අර පළවෙනි වතාවේ තිබ්බ සම්බන්ධය වගේ සම්බන්ධයක්ද අපි අතර තියෙන්නේ? කෑම එක බෙදා හදාගෙන කන්න පුළුවන්, Tamanට හිතෙන පෞද්ගලික දේවල් කියන්න පුළුවන්, අපූර්ව සම්බන්ධකමක් නිර්මාණය වෙලා. මේකට කියන්නේ මොකද්ද? සම්බන්ධතා වර්ධනය වීම, සම්බන්ධතා වැඩි වීම, සම්බන්ධතාවල ධාරිතාව වැඩි වීම. මේක සිද්ධ වෙන්නේ, මේක සිද්ධ කරන යන්ත්‍රණය සංනිවේදනය කියලා තමයි චාල්ස් හෝටන් කූලි කියලා තියෙන්නේ. මොකද්ද කියන්නේ? මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ සහ මානව සම්බන්ධතා වර්ධනය කිරීමේ යන්ත්‍රණය සංනිවේදනයයි කියලා චාල්ස් කූලි කියන. ඔන්න සංනිවේදනය ගැන විශේෂ කාරණා දැන් ටික ටික එළියට එන්න පටන් ගන්නවා. දැන් අපි කතා කරන්නේ චාල්ස් කූලි ගැන කතා කරා, වෝල්ටර් ලිප්මන් ගැන කතා කළා, ජෝන් ඩුවී ගැන කතා කළා. මේ හැමෝම මොකද්ද කළේ? සාමාන්‍ය මිනිස්සුන්ගේ සමාජ ජීවිතයේ වැදගත් සාධකයක් තමයි සංනිවේදනය කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සංනිවේදනයයි ප්‍රජාතන්ත්‍රවාදයයි ප්‍රජාවයි සම්බන්ධයි. මොකද්ද මේ කතාව? දැන් සංනිවේදනයයි ප්‍රජාවයි ප්‍රජාතන්ත්‍රවාදයයි මේ ටික එකිනෙකට සම්බන්ධයි. ප්‍රජාතන්ත්‍රවාදී අපි දන්නවා මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න තියෙන එක පාලන ක්‍රමවේදයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාව කියන්නේ කාටද? ජනතාවට. ඔබ මම අපි සියලු දෙනාම ප්‍රජාව කියලා හඳුන්වනවා. ප්‍රජාවයි ප්‍රජාතන්ත්‍රවාදයයි සංනිවේදනයයි මේ ටික එකිනෙකට සම්බන්ධ බව මේ විද්‍යාඥයෝ පෙන්නලා දෙනවා. ඊට පස්සේ මේ නිසා විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. මේ සම්බන්ධතා තියෙන නිසා විවිධාකාර ගැටලු සමාජය තුළ මතුවෙන්න පුළුවන්. මේ ගැටලු ගැනත් මේ විශේෂඥයෝ විවිධාකාර විදිහට දුවේ පුතේ අදහස් ඉදිරිපත් කරනවා. අදහස් ඉදිරිපත් කරලා ඔවුන් කියන්නේ මොකක්ද? සංනිවේදනය කියන්නේ මේ එක එක විෂයන් ඇතුලේ තියෙන කොටස් නෙවෙයි. සංනිවේදනය කියන්නේ තනි විෂයක්. ඒක වෙනම අධ්‍යයනය කළ යුතුයි. මේ දේශපාලන විද්‍යාව ඇතුලේ තියෙන සංනිවේදනයවත්, මනෝවිද්‍යාව ඇතුලේ තියෙන සංනිවේදනයවත්, සමාජ විද්‍යාව ඇතුලේ තියෙන සංනිවේදනයවත් නෙවෙයි. සංනිවේදනය කියන්නේ තනි අතිශය පුළුල් විෂයක්. ඒ නිසා මේ පුළුල් විෂය පුළුල් විදිහට, ශාස්ත්‍රීය විදිහට තනිව අධ්‍යයනය කළ යුතුයි කියලා තමයි මේ විද්‍යාඥයෝ කියන්නේ. ඔන්න ඉතින් යුරෝපයේ සහ ඇමරිකාවේ විශේෂඥයෝ ගණනාවකගේ මැදිහත් වීමෙන් ඇමරිකාව කේන්ද්‍ර කරගෙන සංනිවේදනය ශාස්ත්‍රීය විද්‍යාවක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ශාස්ත්‍රීය විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. කවුද මුල් වෙන්නේ? ඇමරිකා සහ යුරෝපීය විද්වතු. ඒගොල්ලන්ගේ මැදිහත් වීමෙන් ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ඔන්න පටන් ගන්නවා මොකක්ද? සංනිවේදනය කියන විෂය ශාස්ත්‍රීය විෂයක් විදිහට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ දැන් අර 1933 ඉඳන් 1945 වෙනකන් දුවේ පුතේ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ඒකාධිපති පාලනයක් ගෙනියනවා. කොහෙද? 1933 ඉඳන් 1945 දක්වා. මේ කාල සීමාවේ මොකද වෙන්නේ? ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ඒකාධිපති පාලනයක් ගෙනියනවා. මේ නිසා ජර්මනියේ හිටපු විද්වතුන්, ඒ ප්‍රාමාණික දැනුමක් සහිත මිනිස්සු වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙනවා. මෙහෙම ඇමරිකාවට, යුරෝපයට මේ මිනිස්සු සංක්‍රමණය වෙනවා. ඒගොල්ලොත් මොකද කරන්නේ? ඇමරිකා විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන, එහෙම නැත්නම් ඇමරිකා විශ්වවිද්‍යාල වලට එකතු වෙලා සංනිවේදනය කියන විෂය අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරත වෙනවා. ඒ අතර ඉන්නවා ගොඩක් අය. ඊට අමතරව සම්බන්ධ වෙනවා බොහෝ අය මේ අධ්‍යයනය සඳහා. දැන් උදාහරණයක් හැටියට හැරල්ඩ් ලැස්වෙල්. මේ නම් ඉදිරියේදී අපි කතා කරමු. හැරල්ඩ් ලැස්වෙල්. ඊට පස්සේ කර්ට් ලෙවින්, පෝල් ලැසර්ස්ෆෙල්ඩ් මේ වගේ විද්‍යාඥයෝ, කාල් හවුලන්ඩ් මේ වගේ විද්‍යාඥයෝ ගණනාවක් මේ කාරණා සඳහා
එකතු වෙනවා. ඒ අතරේ විල්බ ශ්‍රාම් අපි කතා කරනවා ශ්‍රාම්ගේ සංනිවේදන නිර්වචනය, ශ්‍රාම්ගේ ආකෘතිය, ඊට පස්සේ ජෝර්ජ් ගාබ්න ඔහුත් ආකෘතියක් ඉදිරිපත් කරනවා ජන සංනිවේදන. මේ වගේ විවිධාකාර විද්‍යාඥයෝ රසක් මේ අධ්‍යයන වලට එකතු වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න අර සංනිවේදනය කියන විෂය ආරම්භක මානවයාගෙන් බිහි වූ සංනිවේදනය කියන විෂය විවිධාකාර වූ හැලහැප්පීම් වලට ගොදුරු වෙමින්, එහෙමත් නැත්නම් විකාශනයන්ට ගොදුරු වෙමින්, විවිධාකාර වූ තත්ත්ව වලට මුහුණ දෙමින් තනි විෂයක් ලෙස අධ්‍යයනය කරන්නට අවශ්‍ය පදනම හැදෙනවා. ඒ වටේ විද්‍යාඥයෝ ගණනාවක් අවසානයේදී සංනිවේදනයේ බොහෝ දායක වූ විද්‍යාඥයෝ ගණනාවක් සංනිවේදනයේ වටේ එකතු වෙන්න පටන් ගන්නවා. දුවේ පුතේ දැන් අපි ගිය සතියේ සිට මේ දක්වා කතා බහ කරමින් ඉන්නේ සංනිවේදනයේ ඉගෙනීම, සංනිවේදනයේ ශාස්ත්‍රීය විෂයක් විදියට අධ්‍යයනය කරන්න පටන් ගත්තේ කොහොමද කියන කාරණේ. දැන් ඔන්න අපි අර ලෝක යුද්ධවල සිට මේ විද්‍යාඥයෝ මේ වටා එකතු වීම දක්වා වූ කාලය ගැන කතා බහ කළා. මෙතනින් ඉදිරියට මේ විද්‍යාඥයන්ගේ මතවාද මොනවද, ඊට පස්සේ කොහෙද සංනිවේදන පාඨමාලා ආරම්භ වෙන්නේ, කොයි විශ්වවිද්‍යාලද සංනිවේදනය පිළිබඳ ශාස්ත්‍රීය ඉගැන්වීමක් කරන්නේ, ලංකාවට සංනිවේදනය එන්නේ කොහොමද, මෙන්න මේ කියන කාරණා අපි ඊළඟ වැඩසටහනකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට තියෙන්නේ මොකක් කරන්නද? ඔබට තිබෙන්නේ අපි මේ කතා කළ කාරණා පිළිබඳව තවදුරටත් කරුණු සොයාගන්න. අපි ඉදිරියේදී අවස්ථාවක් දෙනවා ඔබට ඔබ සොයාගන්නා කරුණු අපිත් එක්ක බෙදා හදා ගන්න. එහෙමනම් ඒ කාර්යයට ඔබට ඉඩකඩ සලසමින් අද දවසට මේ පාඩම මෙතකින් අවසන් කරනවා. ලබන සතියේ එහෙමත් නැත්නම් ඉදිරි දිනේත් ඔබ අපිත් එක්ක එකතු වෙයි කියන බලාපොරොත්තුව දුවේ පුතේ තියෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.